බොහෝ ප්‍රශ්න රාශීයක් අතරෙන් යොමු වී තිබුණු මේ ගැන කතාකිරීම වැදගත් කෙලා හේතුවා. මක්්‍රසාද කියලා කියනවනම්. මේ අපි කතා කන මාතෘකාව දරුපසූතියකින් පස්සේ යෝනිමාර්ගයට සිදුවන වෙනස්කම් පිළි බඳවයි. මේ වෙනස්කම් නිසාෙන් බොහෝ දෙනෙක්ට ඇතිවන මානසිකව පීඩාවන් වගේම පෞල් ජීවිතයට බලපාන බොහ බරවත ප්‍රශ් ඔවන්ගේ පවල්විතය එතනින් නිමාකිරීමට පවා. සමහාරස්ථාවලද හේතුවක් කලා තියෙන. බොහ ලාවට මේ සම්බන්ධය මේ පිටු පසු තියෙන කාරණාවන් අපි හරියට දැනගනීම ඒවට විසුදුන් සොයාගනීම අත්‍ය වශයයි. බොහෝ වෙලාවට යමක් වෙනවද යෝනිමාර්ගයට දරුෆ සූතිය නිසා. ඕහ වෙන්නට පුළුවන් මක් නිසාද දරුවා බිහිවෙන්නන්නේ යෝනි මාර්ගය හරහා. ඉතිං විශේෂයෙන්ම පලමු දරු උපත සිදුවීමේදී. යෝනිමාර්ගය ඉතාම ප්‍රත්‍යාස්ථ වෙන අය ඉතාතදිින් ඇදීමට ලක්වෙනවා යම් යම් ඉරීම් සිදුවට පුළුවන් ඒවගේම. දරු ප්‍රසූතිය පහසු කරවීම සඳහ වෛදි විද්‍යාත්මක වශයෙන් ස්පොඩි කට්කක් දාන්නත් ඉරකඩක් තියෙන බොහ වෙලාට සිදු කරන්නා නමුත් ඒ නවමත. මැහුම්දාලා හදනවා ඒවනාට ඇසරීරයේ සිදුවන්නව මෙක වෙනස්කම්්ටික නිසාවෙන් බොහෝ වෙලාවට අපිට ඇති වන ගැටුටිකක් තියෙනවා. ඒ තමයි බොහෝවෙලාට දරුවෙක් ප්‍රසෘතිවීමේද පළමු දරු පසූතිය නිසා තමයි මේ ඉතාම වැදිගත්ම ලක්ෂණටික පහල වන්නේ. එතකොට සිදුවන කාරණය තමයි යෝනිමාර්ගය වඩා විශාල ඇදීමට ලක්වෙනවා. ඒ නිසා සාමාන්‍යින් පෙරතිබූ තත්ත්වයට එය කුඩාවීම සිද්ධවන්නේ නෑ ඒනිසා වකට දැනවා. වෙනදර වඩා යෝනිමාර්ගගේ විශාල බවක් ඒක්ක ඇතිවෙනට පුලන්න ඉළඟකාරණය තමයි, යෝනි ශ්‍රාව ඇතිවීමේ යම් වෙනස්කමක් ඇතිවීම. බොහෝවෙලාට සිදුවන්නේ යෝනිමාර්ගය වියලිතත්වයකට පත්වීම. ඒක්කම සමාරවස්ථාවලදිී බොහෝ දෙනකට මේ දරුකසුතියකින් පස්සේ, සුදයාම වැනිතත්වයක් ඇතිවීමත් ප්‍රවණතාවයක් තිේෙනා. අනිත්කාරණය තමයි, බොහෝවෙලාවට මේ යෝනිතොල්වල විශාලවීමක් ඇතිවීම. ඒ වගේම මදක්කේවා ඕනෑට වඩා වර්ධනයවීම. ඒ එක්කම, නිතොල්වල හැකිලීම් ඉරි වගේ දේවල් වල ඇතිවන්න වූ එක්තරාකාරෙක වෙනස්කම්. තවකාරණයක් තමයි එම ප්‍රදේශය වර්ණය වෙනස්සීම වෙනදාට වඩා තරමක් අදුරු පැහැගැන්වීම කළු පැහැකට හැරීම තවත්කාරණාවක්. මේ නිසාවෙන් අපේ යුග ජීවිතයට, පවුජීවිතයට විවිධාකාර ප්‍රශ්න රාශයක් ඇතිවෙන බව පෙනේගේලා තියෙන. ඒක්කම මේ තත්වය නිසාවෙන් අපේ සතුටට ලිංගික ජීවිතයට. සිියම් බධාව එෙල්ල වෙනවාද කියෙනක ොහෝ වෙලාවට බාධාවන් එල්ල වෙලා තියෙනවා. බොහෝ දෙන්නකුට මේ ඉතා බරපත්තට මානසික වශයෙන් ඇතිකරපු බලපෑමුොත් මේකව අපි සලකිල්ලට ගති යුතු වෙනවා. අපි මේග හොල බලමු අපට මොනවාද මේකට කරන්න පුළුවන්දේවල් මක් විසාධ කියනවනම් මෙවැනි තත්ත්යක් ඇතිවීම ස්වභාවිකයි දරු ප්‍රසූතිය නිසාවෙන් වෙන කාරණය අපි ජීවිතයට ඩිංගික ජීවිතයට සතුටට අපගේ පවුලි බැඳීමට හානියක් විය යුතු නැහ. එබැවින් ඒ සඳහා අපි යුතු පේවර පිළිබඳරත් කතා කරමු. ඕ ජෝනිය විසාාලවීම මේක්තරකාරක බරපතල ගටලුවක්යෙනවා මක් නිසාති කියෙනවා නම් වෙනඳදාවාගේ යෝනිය තද ගටය නැතිියලලා යනවා. එනිසා පිරිමියයට බොහ වෙලාට හිතනවා මානනිසික වශයමුත් බලපානවා ලංගි සම්බන්ධතාවය පැවැත්වීමේදී. තමන්ට දැනන ස්වභාවික තද ගතිය. අඩ වීම නිසාෙන් සතුද පිබඳ ප්‍රශ්ණයක් ඇති වෙනවාද කියෙනක. ඒවගේම අනි පැත්තිෙන් බිඳකටත් දැනවා වෙනදාවාගේ නෙමෙයි ලිංගය ප්‍රවේශවීමේදී. මට දැන සභාවේ වෙනසක් ඇතිවන බව දැනවා. මේයට තා හොඳ විසදුම් කීපයක්ම දේනවා ඒ තමයි ඔබදන්නක් කීගල් ක්යිස්. මේවාකිරීම තාත්ත්‍යවශයෙනවා. අනි පත්තිෙන් අපි බලමු ොනාදක් යිස් කියනක කොහොදව කරන්න කියෙනෙ ගටි කතාා කරමු ඒකම් මතගකතියාගන්න මේ බොහො දෙනකොට ස්ොභහවිකව ටික කලක් මාස කීපයක් යනකොට යෝනිමාර්ගේ අර ඇදන ගතිය විශාලූ ගතය ක්‍රමාණු කූලව ටික ටික හැදෙනවා. බැයි සමහරයගේ ප්‍ර්‍යාස්ථභාවේ ප්‍රශ්නයන් නැතිවීම නිසා ඒ ස්වභාවිකව හැදන බව අඩුවෙලායන්නටක් පුළුවන්. ඒ නිසා අපි අර පෙරකීපු එක්සයිසස් කරන්න ඕනේ. ඇතකොඩ අනිත්තිකාරණය තමයි මෙහම මක්සයිසස් කරන්න හොඳ නර්ගදක කියනක හොඳයි කිම ප්‍රශ්නයක් නෑ සාමාන්‍ය වයිද විද්‍යාවිද්‍ය අපිිය අනුවත කන්න දර පුසූතියෙන් පසේ දිනකීපියයක් ්‍යාට පසේ ම ක්යිසස් කාවන් කුල ොටන්ගන්න කියලා කොමදේ කරන්නේ ඒකට ඔහොඳම ක්‍රමවේදය තමයි ඔබගේ යටටිබඩ ප්‍රදේශය ක්‍රමාණුකූලව සරීරය තුළට අධමීින් මදවෙලාවක්තියන් එදලා හිමීට ලිහිල් කරන්න ඕනේ. එතකොට ඔබගේ යෝනි ප්‍රදේශයට ඉතා හොඳ ව්‍යායාමයක් ලැබෙනවා. ඒ වගේම ක්‍රමාණුකූලව දිනපතාම එම ව්‍යායාමය යම් සුදුසු කාලචේදයක් පුරා ටික කාලයක් කරන්න ඕනේ. ඒම කන්නකොට ස්තීර වශයෙන්ම යෝනිමාර්ගය වෙනදාවාගේම යම් සවිමත්වීමකට හේතුවක් කෙනවා. ඒක්කම ඔබට තනිත් කාරණාවන් ගෙන පියාවදාන්ට ගන්න ඕනේ ඒතමයි. ම ප්‍රදේශයේ වියලි ස්වභාවයක් ඇතිවීම කියන කාරණය. ඒ ගොඩක් කලාට බලපාන දෙයක්කමයි අපි දරුවට කිරි දෙනකොට විශේෂෙන් රරිංගික හෝමනව නැකඇව පජස්තට හෝොන ඩබීමත් ත ජ හෝන අඩුවීමත් නිසා යම් ආකාරයකින්ම් වියලි ස්ුභාවයක් ඇතිවන්නට පුළුවන්ඇති මේක කරදරයක් කරගන්නටපා. ඒ සඳහා ඔබ හොඳ ලිහිසිද්‍රව්වයක් භාවිතා කිරීම. දම ප්‍රමාණත් හ වලාට ඔබට සාන ාමසියක ඉල්ලගන්න පුළුවන් එකක ේල් වැනි ලිසි ්‍රව්‍ය තියෙනවා එවැන්න ක් සුදුසු පරිදි භාවිතය ගන්නට පුළුවන්. ඒක මතක තියෙනටන තවකාරණයක් තමයි. අපේ මෙම ප්‍රදේශය වර්ණය වනස්වීම කිය කාරණය. බොහෝලාට ඒක ඉතාම සවභාවිකයි නමුත්. මතිකතියාගන්න ටඕන ේ තමයි. එම තත්ත්වය ඔබගේ මානසික කනසල්ලක් බෞට ඇතිකරගන්නට එප මක් නිසාසමේ වර්ණ වෙනසේ විතාම ස්භාවක තාම සාමාන්්‍ය දෙයක්. වර්ණය කිසිසත්ම ලිංගික සතුරට බලපෑමක් ඇතිකරන්නේ නැහැ. එබවින් ඒය සාමාන්‍ය සම්බන්ධතාවය පැඇවීමට හෝ වෙනත් ක්‍රියාකාරකම් සඳහා. සිදු ගැටලුවක්කර නොගැනීම මත්්‍යය වශ වෙනවා අනිපැත්තෙන් අපි කතාකොරොත් එහෙම. ඔබ මේ පිළිබඳවති නුවමනාව කැමත් ඇති කරග රෝ මුත් අපට දෙදනවනම් යමිසි ආකාරයකින් සාධාරන ලෙස අපි අර පෙරකියපුූ ව්‍යයාමටික කල්ලා නිවැරදිව ආහාරපානරගෙන හොඳින් නිදාගෙන ආදරනය හැඟීම් පුබදවාගෙන අවශ්‍ය නම් ජෙල් පාවිච්චික ලත්න්. ඔබට මේ තත්ත්වය මිදෙන්නේ නැහැයි කියන දේ දැනවනම්. එහමනම් ඔබ සුදුස උපදේශනයක් ගැනීම ඉතාම අත්‍යශ්‍ය වෙනවා ඒ සඳහා ඔබ සුදුසුකම්ලත් වෛද්‍යවරේකට යොමුවෙලා. ඉන් ඔබබට ගතයුතු විවිධ ව්‍යායාම ක්‍රම සහ. අෂධය ප්‍රතිකාරවලට යොමුුවීම ඉතා අත්‍යවශ්‍යයන මක් නිසාද ඒම නැතිවුණොත් අපිට පෙරකීවාගේ නිමානසික වශය නැතිවෙන ගැටලුුවගේම අපේ සම්බන්ධතාවය පවත්තා ගැනීමට කිසියම් දුස්කරතා දෝෂඇතිවෙන නිසා. එබැවින් අපි. ැදලියම් මතකතියා ගන්නට ඕනේ බහෝදරෙක් මේකේ බයටම සීසිරියම් සත්කම්මලටත් යන්නුත් සහකන්න. නමුත් සමහර වෙලාවල් තියවා සීසේරියම් සැත්කමකට ගියාත් ඔය වර්ණය වනත්සීම සහ රයි ගය වියලි සුභාවේ ඇතිවම් ගේදේවල් සිද්ධ වන්නට පුළුවන්. එබැවින් ඔබ සුභාවික දරූපතක්නම් තියන්නේ සස්භවික දරපත කරයන්න නමුත් මේ කිවව වගේ ක්‍රමවේදවලින් ඔබට ඒය අතතාතත්වේයට පත් කරගැීම හැකාව දැන්තියෙනවා.